ආයුබෝවන් අද 2023 පෙබරවාරි 25 වැනිදා සෙනසුරාදා ඡන්ද තියන්න සල්ලි නැ සල්ලි තිබුණත් තියන්න ඡන්දයක් නැ ජංගි අරගලේ ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ ප්‍රසිද්ධියම නිර්භීතව පාර්ලිමේන්තුවේදී කියලා දැම්මා ඒ විතරක් නෙමෙයි මෑන් කියනවා සජිත් ප්‍රේමදාස අනුරු කුමාර සෙල්ලෙන් සිසානායක මෑන්ට කිවලු ඡන්දේ තියන්න එපා කියලා ජනාධිපතිවරයාගේම ප්‍රකාශ මම හිතනවා සාමාන්‍ය සිහිබුද්ධියක් තියෙන කෙනෙක් කවරෙක්වත් ඔහුගේ ප්‍රකාශ සත්‍ය වූ ඒවෙ නිවැරදි බව පිළිගන්නේ නැහැ විශේෂම ඔහු එහෙදී කියනවා මැතිවරණයක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරලා නැහැ කියලා ඒක සම්පූර්ණ අසත්‍ය ක්‍රියාවක් මැතිවරණ කොමිසම නිති පරිදි නිසි පරිදි නීත්‍යානුකූල කටයුතු කළ නැත්නම් ඔහුට අධිකරණයට යන්න පුළුවන් එහෙම නැතුව ජනාධිපතිවරයාගේ මතය රටේ නීතිය නෙමෙයි එක පැත්තකින් පාර්ලිමේන්තුවට ඇවිල්ලා මැතිවරණ නීත්‍ය අනුකූල නැහැ කි. අනෙක් පැත්තෙන් කර්නල් කෙනෙක් කියවලා මැතිවරණ තියන සල්ලි නැති නිසා මැතිවරණ කල් දාන්න කි. දැන් රනිල් වික්‍රමසිංහ භාණ්ඩාගාරයේ ලේකම්වරයෙක් ඇඳවා ඡන්දෙට මුදල් දෙන්න එපා කියලා නියෝග දෙන්නේ මොකක් නිසාද? ඡන්දයක් තියෙන්නේ. රනිල් වික්‍රමසිංහ මුද්‍රණාලාධිපතිනේ කැඳවා ඡන්ද පත්‍රිකා ගහන්න එපා කියලා කියන මොකක් නිසාද? ඡන්දයක් තියෙන නිසා. රනිල් වික්‍රමසිංහගේ පක්ෂේ නාම යෝජනා දෙන්නේ මොකක් නිසාද? ඡන්දයක් තියෙන නිසා. රනිල් වික්‍රමසිංහ ඡන්ද වේදිකාවට නගින්නේ නැහැ කියලා ප්‍රකාශයක් කරා. ඡන්දයක් තියෙන නිසා. හැබැයි ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී කියනවා ඡන්දයක් තියෙන්න ඉපැයි ඡන්දයක් කල් දාන්න. ඒ නිසා මේ ජනාධිපතිවරයා අවසීහින් කටයුතු කරනවාද කියන සාධාරණ සැකයක් නේද? අවසීහයට පත්වෙච්ච නායකයෙක්ද කියන සාධාරණ සැකයක් අපිට තිබෙනවා. අනුරු කුමාර සෙල්ලෙන් සිසානායක. ඊයේ පාර්ලිමේන්තුවේදී රනිල් වික්‍රමසිංහ ජංගි අරගලේ ජනාධිපතිවරයා කරන ලද ප්‍රකාශයට ප්‍රතිචාර වශයෙන් ජනමාධ්‍ය සාකච්ඡාවක් පවත්වලා කියලා දානවා. උපුටා ගැනීම. කැපිටල් මහරාජාගේ කොහොවල න්ියුස් ෆස්ට් කුස්සියේ විල්ලා පය අතරින් න්ියුස් ෆස්ට් ඊයේ රාත්‍රී 7 මොකද ගම්මැද්ද ඔයේ ගම්මැද්ද ජලකොල්ලේ කොහොමත් දිගටම යනවා door to door USAID MCC දත්ත ගබඩාව සකස් කරන කළු ක්‍රියාන්විතයටත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයත් අල්ලගෙන උන් වැඩ ඊට අමතරව කැලණි විශ්වවිද්‍යාලයටත් බැහැලා හරි ඒ කැපිටල් මහරාජා මේ අනුරු කුමාර සෙල්ලෙන් සිසානායක මුන් ඔක්කොම එකයි එකම කතාවක් හරි රටපුරාම බෙදෙන මේ කොළ කෑලිවල තියෙන්නේ එකම කතාවක් මොකද්ද අපට බලේ දීපියව් අපි කරන්න මොකද්ද කතාව වියරුතරුවේ කතාව nothing else අන් කිසිවක් නැත රටමත ක්‍රියාත්මක කිසිවක් ගැන මේ මහා පරිව පරක්තිය කතා කරන්නේ බොලාලව අඳලා තියෙන්නේ බොලාලා ඒ කියන්නේ පක්ෂ වහල්ලු හැම පක්ෂයකම වහල්ලු තොපි ඇඳගෙන ඉන්නේ මරක තියාගලයි අන්තිමට ජංගි කටිය බාගන්න මුහුදට පණින්න වෙන්නේ. එතකොට මුහුදත් අවසි කියලා උන් කොල්ල කාලා දැනගෙන හිටපියව්. මේ කවුද? මොනවද කරන්නේ? ගෝඨා රනිල් ජංගි අරගලේ රාජපක්ෂ කල්ලි. රනිල් කල්ලිය, සජිත් කල්ලිය, අනුර කල්ලිය, කුමාර් කල්ලිය. සරත් කල්ලිය. ෆොන්සේකා සරත් ෆොන්සේකා කල්ලිය. පටලි කල්ලිය මම ඔක්කොම එකම කල්ලිය රටට එරෙහි ජංගි අරගල කල්ලිය දෙමළ මුස්ලිම් කල්ලි කණ්ඩායම් වෙනම ඉස්ලාම් අන්තවාදී දක්වවන මුස්ලිම් වර්ගවාදී කල්ලි වෙනම ඊට සමාන්තරව සහරාන්ලාගේ හොල්මන් යලි වැඩ කරන්න ඉඩ තියෙනවා Hindu තරව්කරු රට හැමතැනම රෝ සංවිධානයත් එක්ක එකතු වෙලා ඉන්දියාවේ BJP පක්ෂය අනුග්‍රහයෙන් जीवन तोंडमंगे करमतिं कंदु करे रूकड नटवं पार्लिमेंतु आक्रमणे करन हदन कुरुसकल्ली कादिनल तुमागे सीट बोन अगेन जरम दक्पा एक दिगटम रटटेरही वैड जिहान अप्पुहामिला जीवंत पीरिसला
වගේම තමයි ඕමල්පේ සෝභිත ත්‍රස්ත හිමිනම ස්වාමින් වහන්සේලාත් විශාල ප්‍රමාණයක් සිල්ලරට තොග පිටින් මේ ගේමට අහු වෙලා අන්තර් විශ්වවිද්‍යාලයේ භික්ෂු බල මණ්ඩලයේ ස්වාමින් වහන්සේලා හිමිවරු කට්ට කයිදාටික වෙට්ට පිත්තල මහා පරයන්ට පරයින් පරට්ටියන්ට අහු වෙලා අන්දනකඩ පිටින් රිලා නැටුම් නටන මොහොතක තමයි මේ සියල්ල ගැන අපි කතා කරන්නේ මේ සියල්ලට සම්මාන්තරව භාණ්ඩාගාර ලේක මහින්ද සිරිවර්ධන මුද්‍රණා ලයාධිපතිනි ගංගානි ලියනගේ මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල්ජි පුංචේවා නීතිපති සංජය රාජරත්න මැතිළු ඉහෙලපෙල නිලධාරීන් පිරිසක් යොදාගෙන තමයි ජංගි අරගලේ දිගුව පළාත් පාලන මැතිවරණ රිලා නටුම නැටවෙන්නේ මැතිවරණයක් නැහැ පළාත් පාලන මැතිවරණේ තොරම්බල් කරමින් ජංගි අරගලේ චීන ඇමරිකානු ඉන්දියානු ඉලක්ක සපුරා දෙන බොහෝ දේශපාලන මෙහෙයුම තව දොරටක් නිදහස් සංවාදේ එක්ක දිකට එළවි සිහියෙන් ජංගි අරගලේ ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී ප්‍රසිද්ධියේම හන්සාඩ් ගත කරමින් කියා සිටින්නේ ඡන්දේ තියන්න එපා කියලා සජිත් ප්‍රේමදාස අනුරු කුමාර සෙල්ලෙන්ස් දිසානායක කිව්වා කියලා පාර්ලිමේන්තුව තුල හන්සාඩ් ගත වෙන විදිහට නිල ප්‍රකාශයක් කරපියව් එහෙම කිව්වේ නැත්තම් නිත්‍යානුකූල පියවර ගනිව් බුරු දාන්න එපා බබා දාන්න එපා අපි බබ්බු තමයි බට් බබ්බුම නෙමෙයි අනුරු කුමාර සෙල්ලෙන්ස් දිසානායකට කියනවා මෑන්ට දැන් උන්න जंगी अरगले त्रस्तवादी वेनुट प्रजातंत्रवादी मतक्वेल प्रजातंत्रवादे क्रियात्मक करने हटी जनाधिपतिवरया उपुटा दक्वमी हीये माध्य साकाच्चावेदी कियला दान अपिराटे मूल्य बलतल तिबिन पार्लिमेंटुट जनाधिपतिवरे इन्नी आंडुक्र व्यवस्थावे प्रतिपादन वलट अणुव वेड करन्न मिसक्का आंडुक्र व्यवस्थाव तमंगे देपतुल गाव पोडिकोट ආණ්ඩු ප්‍රවස්ථාව උඩ නැගලා පයින් පාගලා ආණ්ඩු ප්‍රවස්ථාව වගන්තු උල්ලංඝනය කරන්නේ පාර්ලිමේන්තුවේ 225 මත්සන් කරලා රනිල් වික්‍රමසිංහගේ ඡන්දේ කල් දාන්න කියලා ලියුමක් ලියුමකින් ඉල්ලුවත් රනිල් වික්‍රමසිංහගේ ඡන්දේ කල් දාන්න අයිතියක් නෑ සම්පූර්ණ බලය තියෙන්නේ මැතිවරණ කොමිසමට දැන් රනිල් වික්‍රමසිංහ රටට කියන්න ඕන ඔහු කඩකප්පු කාර්ය ප්‍රධානියා වගේම ඔහුට ඡන්දේ කල් දාන්න කියලා අනිකුත් පක්ෂ වලින් ඉල්ලුවේ කවුද ඉල්ලුවේ කොහොමද කියන කරුණක් මම හිතන්නේ රටට කිය යුතුයි හැටගව ලක්ෂ ගන්නක මහා ජන බලය මත ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයේ දේශ විදේශ මැතිවරණ නිරීක්ෂකයන් ඉදිරියේ පැවතු ජනාධිපතිවරණින් ජනාධිපතිවරයා වුණු ගෝඨාභය රාජපක්ෂට හොර රහසේ රනිල් වික්‍රමසිංහට බලය ලබා දීලා මාරු වෙන්න සලස්සලා ජංගි අරගලයේ දියත් කරලා ජංගි අරගලයේ සඳහා पूर्ण दायकत्व लबाद रट्टम गिनी प्रजातंत्रवादी कथा मुकुटद बोल जंगी अरगले गोठा रनिल बलहुमार के नंग जंग चंद इलापियोको रनिल हदपियोको आंडू अको कीन विधि हेट दिवी हदान पुलवां की मगद क्यूवेने क्यूवा क्यूवा कद क्यूवे එනිසා මේ විනාශ වෙලක් වීතුයි මේ විනාශ වෙලක් වීම සඳහා ඔබලා පළවරින් සැකයක් යගෙන ඔව් කිව්වට යන්නේ යවන විදි දන්නවා මොකද සාමාන්‍යයෙන් ආණ්ඩු හොමාරු සාමාන්‍යයෙන් ආණ්ඩු හොමාරු වෙන්නේ කන්දවලදී ඔව් බැලු බැලමට ජනාධිපති ඡන්දයට තව අවුරුදු දෙක හමාරකට වඩා වැඩි කාලයක් තියෙනවා. විවස්ථාවන් මහ ඡන්දයට සාමාන්‍යම අවුරුදු තුනක විතර කාලයක් තියෙනවා. ඒ විවස්ථාවට ලෝක හැමතැනම ඔප්පු කරලා දෙන මොකද්ද? දේශපාලනයක් මතු වෙනවා. විවස්ථා රීති රෙගුලාසි ඉක්මවන දේශපාලනයක් මතු වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදයට එපිටින් ත්‍රස්තවාදේ පාවිච්චි කරලා
බලය හුමාරු කරන විදිය කරලා පෙන්නුවා. අනුර කුමාර සෙල්ලෙන් සිරිසනායක ත්‍රස්තවාදී ඇතුළු ත්‍රස්තවාදී මහා පරය පරට්ටිය ප්‍රජාතන්ත්‍රවාදී මලගම සටහන් කෙරුවා. මයිනාවෙනිදා දැම්මුණ රෙද්දද යකෝ කියන්නේ ජනාධිපතිවරයාට ජංගි ජනාධිපතිවරයාට ප්‍රජාතන්ත්‍රවාදය රකින්නලු විවස්ථාව රකින්නලු විවස්ථාව ගිනි තියලා තමයි රට ගිනි තියන්නේ අනුර කුමාර සෙල්ලෙන් සිසානායකලා මෑන් මේ කතාව නුගේගොඩද කියනකොට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ විදේශ කටයුතු පිළිබඳ ඉදිරිපෙළ තරවකාරිය වික්ටෝරියා නූලන් කොළඹට ඇවිල්ලා හිටියේ ඒ මොහොතේ ගෝඨා ජීඑල් එක්ක සාකච්ඡා කරනවා ජීඑල් කියන්නේ යලි වොෂින්ටන් කොළුවා ඉන්ඩෝ පැසිෆික් ඒජන්ට් චීන තරවකරුවා මිලින්ද මොරකොඩ පාත්ෆයින්ඩර් ෆවුන්ඩේෂන් මහා එකාගේ සගයා රනිල් ජීඑල් මිලින්ද දැන් රනිල් අත තමයි මිලින්ද මොරකොඩගේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඇමරිකානු කොංග්‍රසයේ CIA සංවිධානයේ ඇතුළු think tanks වල Pathfinder roadmap එක තියෙන්නේ මොන ලබ්බද්ද දැන් කියන්නේ සේරම කරලා මිනිස්සු ගුණාට අන්දනවා අහුවෙන්න එපා තොපි තොපිට කියන්නේ ජවිපේ මාලිමා වහල්ුන්ට කියන්නේ රාජපක්ෂල වික්‍රමසිංහල ප්‍රේමදාසල දිසානායකල ගුණරත්නම්ල ෆොන්සේකල රණවකල අක්කම එක වල්ලේ පොල් යකෝ තේරුම් ගනින්න අහිංසක මිනිස්සු ගුණාට අන්දනවා මේ එක පරේකට එක පරට්ටියකටවත් ඡන්ද උන නැහැ ප්‍රජාතන්ත්‍රවාදී උන නැහැ චන්ද්‍ර ඡන්ද උන නම් ප්‍රජාතන්ත්‍රවාදී උන නම් මු රටගිනි තිනවද අර වගේ පාහර කතාවක් කියනවද දැන් ඇහුණනේ කියපු කතාව ඇහුණා 2022 මාර්තු 23 වෙනිදා ওই කතාව කියන්නේ අපි එක දිගට මේ සියල්ල ගැන කතා කෙරුවා චාපොන් ජියෝපොලිටික්ස් ගෝටා ගොහොම් ඊට අමතරව අනුර කුමාර සෙල්ලෙන් සිසානායකගේ මේ තක්කඩිකම ගැන කළු දේශපාලනය ගැන චාපොන් ජියෝපොලිටික්ස් JVPNPP අධ්‍යයනය කරපල්ලා මේ පැත්තෙන් නෙමෙයි මොලෙන් දැනුමට පදනම් හැංගීම් වලින් නෙමෙයි දැනුමි අධ්‍යයනය කරපල්ලා මේ පට්ට තක්කඩියෙක් මොකද්ද මේ මෑන් කියන්නේ දැන් ඒ නිසා මේ විනාශයේ වැළැක්විය යුතුයි මේ විනාශයේ වැළැක්වීම සඳහා ඔබලා පළවා හරින්න ඕන ඔබලා කියන්නේ ගෝඨා පාලනයට සැකයක් තියාගන්න එපා ඔව් කිව්වට යන්නේ නැහැ යන්නේ නැහැ යවන විදි දන්නවා මොකද්ද සාමාන්‍යයෙන් ආණ්ඩු හුවමාරු සාමාන්‍යයෙන් ආණ්ඩු හුවමාරු සිද්ධ වෙන්නේ ඡන්දවලදී ඔව් බැලු බැල්මට ජනාධිපති ඡන්දෙට තව අවුරුදු දෙකහම ආරකට වඩා වැඩි කාලයක් තියෙනවා විවස්ථාව අනුව මහචන්දෙට සාමාන්‍යයෙන් අවුරුදු 3ක විතර කාලයක් තියෙනවා. ඒ විවස්ථාවට ලෝකේ හැම තැනකම ඔප්පු කරලා තියෙනවා. මොකද්ද? දේශපාලනයක් මතුවෙනවා. විවස්ථා රීති රෙගුලාසික්ම වායන. දේශපාලනයක් මතුවෙනවා. ඒක තමයි වැදගත්. දේශපාලනයක් මතුවෙනවා. ඒ දේශපාලනයට රීති රෙගුලාසි විවස්ථා අනපනත්. පුස්තකාලවල අධ්‍යයනයට හොඳයි මහ පොළොවට වැඩක් නැහැ අහගනිල්ලා ඒ දේශපාලන රීති රෙගුලාසි විවස්ථා අනපන පුස්තකාලවල අධ්‍යයනයට හොඳයි මහ පොළොවට වැඩක් නැහැ අහුණත් තොපිට එතකොට දැන් මේ පළාත් පාලන මැතිවරණය ගැන කතා කරන්නේ පාර්ලිමේන්තු රීති අනපනත් විශේෂයෙන්ම විවස්ථාව ගැන කතා කරන්නේ විවස්ථාවට අනු ජනාධිපතිවරයාට කටයුතු කරන්න කියලා කියන්නේ බොරුවට නේද ඇත්තටද නැහැ බොරුවට තොපි ගමේ නූගත් මෝඩ 70 ජවීපේ මාලිමා පඟර නැට්ටු පඟර නැට්ටියෝ ඊළඟට අන්තරයෝ පෙරටුගාමි වහල්ලු සජබ වහල්ලු ෆොන්සේකාගේ රණවකගේ වහල්ලු තොපි සේරම මුන්ට ඇඳගෙන ඉන්නේ මෙතන වෙන වෙන එව්ව නෑ බොල ඉන්නේ එකයි ජංගි අරගල ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ දැනගෙන
ප්ලේ කරපියව් මතක තියාගනින්න තොපි මේ මොහොතේ නැගිටි නැත්තම් තොපට කෙල වෙනවා අනිවාර්යෙන්ම කෙල වෙනවා හරිනේ චුම්පන් වෙනවා අදට එපමණයි